ඔයාලට මතක ඇති දැනට සති 3-4කට කලින් මම මෙන්න මේ පේන්ටින් එක අඳින එකේ ටයිම් ලැප්ස් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබුණා YouTube එකට. ඉතින් ඒක දැන්ටමත් ඔයාලා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මම මේ පේන්ටින් එක මේ තරම් දුරකට ගේන්න පාවිච්චි කරපු ටෙක්නික් ඒ වගේම තමයි මේ කාලවකවානුව ඇතුලේ මම කරපු හැම වැඩක් ගැනම මෙතෙන්දි සවිස්තරාත්මකව කියන්න තමයි එන්නේ. අද බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ගොඩක් වැඩි වෙයි, බල්ල පුරන ශබ්ද වැඩි වෙයි. මොකද දැන් පාන්දර 1යි රෙකෝඩ් කරනකොට. ඉතින් මිත්‍රවරුනි, මට මේ චිත්‍රය අඳින්න කලින් මේකේ ප්‍රී ස්කෙචස් වගේක් කරගන්න සිද්ධ වුණා. මොකද මම අදහස් කරන දෙයක් තමයි චිත්‍රයක් අඳිනකොට අපිට ලැබෙන ෆොටෝ එක ඒ විදියටම ඇඳලා දෙනවට වඩා මේකට අපේ පරිකල්පනය පාවිච්චි කරලා ඒ වගේම තමයි ආටිස්ට් කෙනෙක් විදියට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා දෙන එක තමයි සාධාරණ වෙන්නේ. ඉතින් මට සිද්ධ වුණා මෙතෙන්දි මේ කැරක්ටර් එක නැත්නම් මේ කෙනාව අධ්‍යයනය කරන්න. ඉතින් මට මේක මෙයා දීපු එක ෆොටෝ එකකින් කරගන්න බෑ. ඒ නිසා මම කරන්නේ ක්ලයින්ට් ළඟ නැත්නම් ක්ලයින්ට් ගෙන් ඒ අදාළ ෆොටෝස් කිහිපයක් ඉල්ල ගන්නවා කැරක්ටර් එක අඳුර ගන්න. ඉතින් ඒ ඉල්ල ගත්තට ඕක බලබල නිකන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ ඒ කැරක්ටර් එක පුළුවන් විදියට ස්කෙච් කරන්න. පොඩ්ඩක් S2ට ෆැමිලිය වෙනකන්, අතට පොඩ්ඩක් ෆැමිලිය වෙනකන් මේක ස්කෙච් කරන්න ඕන. ඉතින් මම මෙතෙන්දි මේ ස්කෙච් ප්‍රොසෙස් එකේදී කරගන්නේ මෙන්න මේක තමයි. මම දැනට මෙතන සාමාන්‍ය ස්කෙචස් තුනක්, පෙන්සිල් ඩ්‍රෝවිං ස්කෙච් විදියට තුනක් කරගෙන ඉන්නවා. ඒ වගේම මම මෙතෙන්දි දැන් වෝටර් කලර් ස්කෙච් එකකුත් කරගන්න තමයි හදන්නේ. මොකද වෝටර් කලර් ස්කෙච් එකක් අපි මෙතෙන්දි කරගත්තොත් අපිට මේ කරගන්න හදන චිත්‍රයේදී අපිට දාන්න සිද්ධ වෙන වැලියුස් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ වෝටර් කලර් ටෝන්ස් වලින්. ඉතින් මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ මම කලින් වතාවක ඔයගටන්ට රිවිව් කරපු බොමේගා කියන ස්කෙච් පෑඩ් එකේ ඒ කොලයක් අරගෙන තමයි මම මේ වැඩේ මේ කරන්න හදන්නේ. ඉතින් ඔයාට මෙතෙන්දි බලා ගන්න පුළුවන් ඒ ස්කෙච් පෑඩ් එකේ අපි චිත්‍රයක් අඳිනකොට මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාට ඒ ස්කෙච් පෑඩ් එක ගැන කරපු සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕන නම් මෙන්න මේ කෙළවරේ තියෙන වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන්. එතන කාඩ් එකකින් ගිහිල්ලා ඔයාට පුළුවන් ඕන විදියකට ඒ ස්කෙච් පෑඩ් එක ගැන තොරතුරු ගන්න. ඉතින් මම මුලින්ම මේ කඩදාසිය වෙට් කරගන්නවා. වෙට් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ තමයි මම වෙට් ඔන් වෙට් විදියට මේ පේන්ට්ස් ටික මෙතෙන්ට ඇප්ලයි කරන්නේ. මොකද අපිට වෝටර් කලර් ටෙක්නික් එකෙන් මේක කරගන්න පුළුවන් ලේසියෙන්ම. මෙතෙන්දි අපි ස්කෙචස් කොම හතරක් කරගන්නවා. ඉතින් මේ ස්කෙචස් හතර අපිට ඕන විදියට කරගන්න පුළුවන් අපේ අද්දිමතය පරිදි. මොකද දැන් මට මෙතෙන්දි මගේ පෙන්සිල් ඩ්‍රෝවිංස් නැත්නම් පෙන්සිල් ස්කෙච් වල අරමුණ වෙලා තිබුණේ ඒක නා ෆැමිලිය කරගන්න. ඒ වගේම තමයි මගේ මේ වෝටර් කලර් එකේ අරමුණ වෙලා තියෙන්නේ මේකට දාන ටෝන්ස් මොන වගේද කියලා බලාගන්න. මේකේ ඩාර්ක් ටෝන්ස් තියෙනවා අපේ මේ පෝට්‍රේට් එකේ, ඒ වගේම තමයි ලයිට් ටෝන්ස් තියෙනවා. ඊට පස්සේ අපි ඒ ටෝන්ස් මොන පැත්තටද, වෝම් පැත්තටද, කූල් පැත්තටද අරන් යන්නේ කියලා ඒ ටික පොඩ්ඩක් බලාගන්න ඕනේ. ඒ ඔක්කොම බලාගන්න තමයි මම මෙතෙන්දි මේ වෝටර් කලර් ස්කෙච් එකක් කරගන්නේ. ඉතින් මම වෝටර් කලර් ස්කෙච් කරගන්නේදී ස්ටේජ් එකක් දෙකක් විදියට කරගන්න. මොකද එක ලේයර් එකක් ඩ්‍රයි වුණාට පස්සේ ආයෙත් ලේයර්ස් දානවා, ඒවා ඩ්‍රයි වුණාට පස්සේ ආයෙත් දානවා. එහෙම සාමාන්‍යයෙන් මම දවසක් වගේ වැය කරා මේ ස්කෙචස් ටික කරගන්න. දවසක්, සම්පූර්ණ දවසක් වගේ. ඒ කියන්නේ ස්ටිල් ඩ්‍රෝවිංස් වලට මට වගේ කාලයක් ගියා. ඒ වගේම තමයි මේකේ මේ වෝටර් කලර් පේන්ටින් එකට නැත්නම් වෝටර් කලර් ස්කෙච් එකටත් සාමාන්‍යයෙන් විනාඩි 40ක වගේ කාලයක් ගියා. ඉතින් මම එක දවසක් වෙන් කරලා තියාගත්තා මගේ මේ සම්පූර්ණ වැඩෙන් ස්කෙචස් වලට. ඉතින් මට මේ ස්කෙච් ටික් කරගත්තට පස්සේ හොඳ අවබෝධයක් හම්බ වුණා මම මොන විදියටද මගේ මේ ඇක්‍රලික් පේන්ටින් එක කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ පේන්ටින් එක කරන්න කලින් ගත්ත පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා මේ මම පාවිච්චි කරන භාණ්ඩ සම්බන්ධව. ඔයාලට දැන් ඒක බලා ගන්න පුළුවන්. ඒ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මගේ සවුන්ඩ් ක්වොලිටි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකද මම පාවිච්චි කරපු මයික් එකේ ඒ රෙකෝඩින් බටන් එක මට ඔබන්න අමතකේලා. එහෙනම් ඔන්න අද අපි ආව කැන්වස් එක ගාවට.
හැබැයි අද කතා කරන්න හදන්නේ මට ආපු පේන්ටින් ජොබ් එකක් එක්ක. අද මම චිත්‍ර අඳින්න හදන්නේ ඔබට දන්නවා. මෙන්න මේ ඇක්‍රිලික්ස් වලින්. ඉතින් මේ ඇක්‍රිලික්ස් වලින් චිත්‍ර අඳිනකොට මුලින්ම කියන්න ඕන අපි පැලට් එකක් පාවිච්චි කරනවා. ඉතින් මගේ ළඟ තියෙන්නේ සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පැලට් එකක් මේ පැත්තේ කීකී වැඳලා පාවිච්චි කරලා දැන් ගන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් නම් මේ පැත්තේ ඔයිල් පේන්ට්ස් විතරයි පාවිච්චි කරන්නේ. දැන් මේක පහසුව සඳහා මම මෙතනට මාස්කින් ටේප් දාගෙන තියෙනවා. සම්පූර්ණයෙන් මාස්කින් ටේප් වලින් කවර් කරගත්තට පස්සේ දින වාසිය තමයි අපිට සම්පූර්ණයෙන්ම අපිට මාස්කින් ටේප් වලින් කවර් කරගත්තට පස්සේ මේක වාසියක් තියෙනවා. මොකද මේ අපි දන්නවා ඇක්‍රිලික්ස් කියන්නේ මේක ෆාස්ට් ඩ්‍රයි වෙන එකක්. ඒ වගේම තමයි මෙතන මේ දානේ ඔක්කොම මෙන්න මේ වගේ ගල් දෙහින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් දැන් මේ වැඩක් නැහැ. ඉතින් පැලට් එක අපරාදනේ. ඒ නිසා අපි කරන්නේ මාස්කින් ටේප් වලින් කවර් කරගන්නවා. මාස්කින් ටේප් වලින් කවර් කරගෙන චිත්‍රය ඇඳලා ඉවර වුණාට පස්සේ මේ ඔක්කොම මාස්කින් ටේප් ස්ටික් ගලවලා දැම්මම ෆුල් ක්ලීන් වැඩේ. එරන් අපි යන් වැඩේට කොහොමද කරන්න කියලා මම අද පාවිච්චි කරන බ්‍රෂ් වර්ග කීපයක් ඔයගොල්ලන්ට දන්නවා දැන්නේ මෙන්න මේවා. මේවා අපි ඉස්සර ඉස්කෝල යන කාලේ තෝර බැනර් වලට ඔයිටම පාවිච්චි කරන බ්‍රෂ් එකක්. මේක මාරු විදිහට යූස්ෆුල් බ්‍රෂ් එකක්. මේක අර අකුරු රටා අඳින්නේම ගොඩක් පාවිච්චි කරන බැනර්ස් වල. බැනර් වල අකුරු රටා අඳින්න පුළුවන්. මොකද මේකේ ටිප් එක හොඳට ෂාප් වෙන්න කපලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කෙන්දත් හරි හොඳයි. මේක සින්තටික් බ්‍රෂ් එකක්. රුපියල් 30කට 40කට වගේ මේක බ්‍රෂ් එකක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේවත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඔය කට්ටිය දන්නවා දැන්වත් මම මෙන්න මේ බ්‍රෂ් සෙට් එකක් ගන්න ගත්තා. මේවත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ බ්‍රෂ් ඔක්කොම පාවිච්චි කරනවා මේ වැඩේට. හරිද? ඉතින් ඇක්‍රිලික්ස් පාවිච්චි කරන්නේ මේවා පාවිච්චි කරනවා වතුර. ඒ වගේම මෙන්න මේ ලිකුවිඩ් එක පාවිච්චි කරනවා වේලෙන්න. ඒක පරක්කු කරන්න ඇක්‍රිලික්ස්. අපි එනනම් යා අපි පේන්ටින් එකට කොහොමද මේ වැඩේ කෙරෙන්නේ කියලා එක බලන්න. තගාරණාවක් කියන්න ඕන. ඔකට ඇක්‍රිලික්ස් හරි ඔයිල් පේන්ට්ස් හරි මොනවා හරි වැඩ කරනවා නම් හොඳ ඇඳුම් අඳින්න බා. මෙන්න මේ වගේ මම වගේ ජරා කිලුතු ඇඳුම් දාගන්න. එතකොට ප්‍රතිගෝතෝත ලත වෙන්න ඕනෙත් නැහැ. මේ පේන්ටින්ග්ස් වලට ඒක ඇඳුමක් හරි නැත්නම් මොකක් හරි ඒප්‍රන් එකක් වගේ දියා ගන්නවා නම් අවුරු වැඩි කරදරයකට පත් වෙන්න ඕනේ නැහැ. මේ ඇඳුම් සම්බන්ධ වාහන සද්ද නම් වැඩි. මොකද අද දැන්නේ කරලා තියෙන මට ධාරිය දාන්න. මේ හරියෙන් තමයි මගේ ෆේස් එක සෙට් වෙන්නේ. බ්ලොකින් කරලා අඳින්න තියෙන්නේ. ඉස්සරලා අපි බ්ලොකින් කරමු. බ්ලොකින් කරන්න මම පාවිච්චි කරන්නේ අර රතු පාට පින්සල්. yellow color එක, green color එක, red color එක. එනවා පොඩ්ඩක් green and sorry blue color එක. blue color එක දානවා. blue color වලින් මම මේ චිත්‍රය අඳින්න ආදරේ. මේ ගෝල්ඩ් ඕන් නැත් තියනවා වගේ තමයි අඳින්න හිතන්නේ. බලමු. ඉතින් මිත්‍රවරුනි මම මෙතෙන්දී මේ වීඩියෝ එක ඇතුලේ මේ අඳින චිත්‍රය ඔයාලට පේනවා ඇති. දැන් මම ෆ්‍රී හෑන්ඩ් විදියට තමයි මේක ඩ්‍රෝවින් එක කරන්නේ. එතකොට මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ මූලිකම මේ මනුස්සයාගේ ෂේප් එක. මේ ගර්ල්ගේ ෂේප් එක මූණේ තියෙන ෂේප් එක පාවිච්චි කරලා තමයි මම මේ ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රෝවින් එක කරන්නේ. දැන් මට මෙතෙන්දී ම
ඉතින් මං කලින් අර ප්‍රී ස්කෙච් ටික දාගත්තා. අන්නේ ප්‍රී ස්කෙච් වලින් මට ගොඩාක් ලොකු සපෝට් එකක් හම්බ වෙලා තියෙනවා මේ වැඩේ මේ විදිහට කරගෙන යන්න. ඉතින් මෙතෙන්දී මම විවිධාකාරයේ මෙෂර්මන්ට්ස් ගන්නවා මේ වැඩේ සාර්ථක කරගන්න. ඒ වගේම තමයි අද මේ වීඩියෝ එක කරගෙන යද්දී මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට ඇහෙනවා ඇති බල්ලෙක් බුරනෝ කීප වතාවක්ම හිතුණා මට මේ බල්ලා මරාගෙන කන්න. ඒත් මේ බල්ලව මරාගෙන කන්න විදියක් නැහැ. හේතුව මම බලු මස් කන්නේ නැහැ. ඉතින් මිත්‍රවරුනි මගේ මෙෂර්මන්ට්ස් ටෙක්නික් පාවිච්චි කරලා මම මෙතෙන්දී මෙයාව හැඩ කරගන්නවා. ඒ කියන්නේ මෙයාගේ ඇහිබැම S2 එතකොට නහය අයිසොකට් එක එතකොට තොල්
මේ හැම දෙයක්ම තියෙන විදියට මම මේ ටික ඇප්ලයි කරගන්නවා මේ දේවල්. හැබැයි මට මෙතෙන්දි ඔකට යන උනා බැලුව බැලමට පේනවා ඇති මේ මෙෂර්මන්ට් සුට්ටක් එහෙම වෙලා තියෙන වැරදි. ඔව්. මේක මට චිත්‍ර අඳින අතර වාරයේදී ආයි පාරක් හදාගන්න සිද්ධ වුණා. ආයි පාරක් කියන්නේ කිහිප වතාවක්ම බලබල හදන්න සිද්ධ වුණා මේ මෙෂර්මන්ට් වල නොගැලපීම් ටික. ඉතින් මේක ඇතරම මම කරන්නේ ඔයාට කලිනුත් කිව්වා මේක කරන්නේ ෆ්‍රී හෑන්ඩ් විදියට ඒ වගේම තමයි ඩිරෙක්ට් බ්‍රෂ් වර්ක් එකක් බ්‍රෂ් එකම පාවිච්චි කරලා අඳින්නේ බෑග්ග්‍රවුන්ඩ් එක මම මේකට කළු සම්පූර්ණ කළු පාට ඇප්ලයි කරගෙන සාමාන්‍යයෙන් මම ඔයිල් පේන්ට්ස් වලදී නම් කළු කියන වර්ණය යූස් කරන්නෙම නැති තරම් ඒත් මම මෙතෙන්දී ඇරික්ස් වලදී මේක පාවිච්චි කරනවා මොකද මේක ග්‍රේ ස්කේල් වගේ චිත්‍රයක් තමයි ඇඳෙන්නේ කොහොම වුණත් මේක වෝම් පැත්තට බර කරලා තමයි මම අන්තිමට මේ චිත්‍රය ඉවර කරන්නේ හැබැයි මම මේක චිත්‍රය අඳින්න කලින් එක එක විදියට හිතාගෙන හිටියා මේ චිත්‍රය මෙහෙම අඳින්න ඕන හරම අඳින්න ඕන ඒ වුණාට අන්තිමටම මම ඇඳේ වෙනම විදියකට ඉතින් ඔයාලට ඒ විදියත් බලා ගන්න පුළුවන් මම මේ චිත්‍රයේ අඳින්න එක එක විදියට ට්‍රයි කරපුවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී මේ පාවිච්චි කරන බ්‍රෂ් එක ගැන කියන්න ඕන විශේෂයෙන්ම මේ බ්‍රෂ් එක අපිට කඩෙන් ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ෂොප් වලින් මේ බ්‍රෂ් එක සින්තටික් හැය එකක් තියෙන සින්තටික් හවුස් පේන්ටින් බ්‍රෂ් එකක්. ඉතින් මේ වගේ වැඩ වලට ගොඩක් හොඳයි මෙන්න මේ වගේ හවුස් පේන්ටින් බ්‍රෂස්. ඉතින් මම මෙතෙන්දී ලික්විඩ් එක පාවිච්චි කරා මේකේ වේලෙන එක පරක්කු කරන්න හේතුව තමයි මම ඔයිල් පේන්ට්ස් වලට චුට්ටක් පුරුදු වෙලා ඉන්න නිසා මට ටික කාලයක් ඕන වේලෙන්න. ඉතින් මම මේක මාස 3ක් 4ක් විතර එක දිගට ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරලා ඇක්‍රිලික්ස් මීඩියම් එක පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා තමයි මම මේක අඳින්න පටන් ගත්තේ. මීඩියම් දෙකම එක වගේ ටිකක් ඒ වුණාට ඔයිල් පේන්ට් එක පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න ගොඩාක් වෙලා යනවා. ඉතින් මට මෙතෙන්දි මීඩියම් එක පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ නිසා පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පොඩි ග්ලොසි ගතියක් බලා ගන්න පුළුවන් වෙයි එක එක පැතිවලට හරවනකොට එක එක විදියට ඔයාලට දිලිසෙන්න ගන්න ඉඩ තියෙනවා. අතරම් බැලුවොත් මේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බුරණ බල්ලනම් ගොඩක්ම ලොකු කර්මයක්. වැඩ කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. බල්ලගේ බිරිල්ල ආශිර්වාදයක් කරගෙන අපි මෙතන ඉඳන් මේ වීඩියෝ එක බලමු. ඉතින් මට සමහර තැන්වලදී මගේ ලයිට්ස් ඔෆ් කරන්න සිද්ධ වුණා ඔයාලට මේ වැඩේ හරියට පෙන්වන්න. ඉතින් සමහර තැන්වලදී මම ලයිට්ස් දානවා. ඔයාලට කොච්චර දුරකට මේ වීඩියෝ එක සාර්ථක වෙයිද දන්නේ නැහැ. මම අද ටිකක් මේ වීඩියෝ එක දිගට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කම්මැලි හිතෙන කට්ටිය ජම්ප් කර කර බලන්න මම පුළුවන් වුණොත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ චැප්ටර්ස් ටිකක් දාලා තියන්නම් මේක ඔය කට්ටියන්ට ජම්ප් කර කර බලන්න. ඉතින් ඔය කට්ටේ වැඩි සැලකිල්ලක් ගන්න බා මගේ කොණ්ඩ සම්බන්ධව. මොකද මේක දවස් ගානක දවස් 3ක් වගේ මම මේ පේන්ටින් එක ඩිංග 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 ඇඳා. ඉතින් ඒ දවස් 3ට වෙච්ච වෙනස්කම් බොහොමයි. ඒකෙන් එකක් තමයි මගේ කොණ්ඩ. හරි. දැන් කොණ්ඩ ගැන කතා කරා ඇති. දැන් මගේ පේන්ටින් එක ගත්තොත් මම පේන්ටින් එකේ සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රමාණයක් ඉවර කරගෙන තිබුණා. ඉතින් මට මෙතෙන්දි උමනාවක් තිබුණා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඉතින් මම එක එක විදියට බෑග්ග්‍රවුන්ඩ් එක ට්‍රයි කරලා බැලුවා. මේ ට්‍රයි කරපු එක විදියක් ඉතින් මට මේක සෙට් උන්නේ ඇඳගෙන යනකොට මම දන්නවා ක්ලයන්ට් අ සෙට් වෙන්නේ නැහැ මේ වෙලේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මම මේ පේන්ටින් එකට වතුර ස්ප්‍රේ කරනවා වේලෙන එක අඩු කරන්න. මොකද මම හුරු වෙලා තියෙන ඔයිල් පේන්ට්ස් වලට නිසා. ඉතින් මිත්‍රවරුනි සමහර වෙලාවට බල්ලගේ සද්ද වැඩි වෙන්න පුළුවන්. හේතුව තමයි බල්ලා ජනේලේ ගාවටම ඇවිල්ලා පුරන්න පටන් ගන්න. ඉතින් බල්ලගේ සද්ද වැඩි වුණොත් ඔය කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බල්ලගේ සද්දේ මොන විදියට වැඩි වුණාද කියලා. ඉතින් අද තමයි පළවෙනි වතාවට චිත්‍රයක් ගැන කතා කරන්න ඇවිල්ලා බල්ලෙක් ගැන කතා කරන්න සිද්ධ වෙච්ච එකත් අපි හිතේ තියාගෙන ඉමු. ඉතින් මිත්‍රවරුනි මම ඇත්තටම වෙන මේ පේන්ටින් එක කරගෙන යනකොට මට මේකේ මේ ගර්ල්ගේ කොණ්ඩේ අඳින්න හිතුණා. ඉතින් අඳගෙන යනකොට මට ආපු කාර්යයක් තමයි මේ ගර්ල්ට පොඩ්ඩක් මිස්ට්‍රි ගතියක් දෙන්න පුළුවන් නම් හොඳ වෙයි කියලා මේ ගර්ල් ඉන්න ඉරියව්වත් එක්ක. මම මේ විදියට මේක දිගටම කරගෙන යන්න බලලා අන්තිමට මටම තේරුණා මේ විදියට ඇඳුවොත් ඇත්තමයි ක්ලයන්ට් ගේම් විසුමක් නැති වෙනවා. ඉතින් කනක් ඇහිලින්නත් ඕනනේ. මට හිතුණා මේක ක්ලයන්ට් සෙට් වෙන්න පොඩ්ඩක් මිස්ට්‍රි විදියට අඳින්න. ඉතින් මම මේ විදියට ඩිංග 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 ඩීටේල්ස් ඇඩ් කරගෙන යනවා. හැබැයි මට මේ විදියට පේන්ටින් එක බිල්ඩ් කරලා ඊට පස්සේ මේකේ ඩාර්ක් ෂැඩෝ එකකින් ඩාර්ක්නස් එකක් ඇතුලෙන් එළියට එන විදියට මේ ගර්ල්ව අඳින්න පුළුවන්. ඉතින් ඒකට මට කරන්න තියෙන්නේ මේ විදියටම
සම්පූර්ණ චිත්‍රයම ඇඳලා ඊට පස්සේ dark shadows ටික වටින් girlට ලං කරන එක. ඒක කරන්නත් මට naturally කරන්න පුළුවන් අර girlව සම්පූර්ණම ඇඳලා ඊට පස්සේ අන්තිමට dark shadow එක වටින් දාගෙන එන එක. හැබැයි මම මෙතෙන්දී මුල ඉඳන්ම dark shadow එක දාන්න බලාපොරොත්තු වුණා නම් මම නම් හිතන්නේ නැහැ මෙච්චර සාර්ථක වෙයි කියලා මේ චිත්‍රය. මොකද මට අරක natural කරගන්න පුළුවන් වුණා මම ඒ ගැන හිතන්නේ නැතුව girlව අඳින්න හිතන එක. ඉතින් තව දෙයක් මෙතෙන්දී මට කියන්න ඕන මේකේ මගේ footages වගේක් ඇතරම loss වුණා. මේකේ වැදගත්ම කොටසක් කරන විදිය ඔය කට්ටයන්ට පෙන්වන්න විදියක් නැතු වුණා මේ මගේ කැමරා එකේ SD කාඩ් එකේ වෙච්ච දෝෂයක් නිසා. ඒ ගැන මගේ channel එකත් එක්ක ඉන්න ඔය කට්ටයන්ගෙන් සමාව ඉල්ලනවා මම. මොකද හරියටම මට මේ experience එක ඔයාලට දෙන්න බැරි වෙච්ච එක සම්බන්ධව. ඉතින් මම මෙතෙන්දී ඔය කට්ටයන්ට මතක ඇති මම විවිධාකාරයේ බ්‍රෂ් පාවිච්චි කරනවා. මම මෙතෙන්දී රතු පාට පින්සල් වර්ගයක් පාවිච්චි කරනවා. ඕක තමයි අපි ඉස්කෝලේ යන කාලේදී බැනර් රඳින්නේ ඒ වගේ දේවල් වලට පාවිච්චි කරේ. ඒ වගේම මම ඉස්සර වෙලාම ඇක්‍රිලික් සායම් පාවිච්චි කරන්න අත්පොත් තියෙනකොට පාවිච්චි කරපු පින්සලත් ඒ රතු පාට මිට තියෙන හાર્ඩ්වෙයාර් ස්ටෝර් වල රුපියල් 30ට 40ට ගන්න තියෙන පින්සල. හැබැයි උද්දමනයත් එක දැන් නම් මිල වැඩි වෙලා ඇති. කොහොම වුණත් දැන් ඔයාට මේ පේන්න පාවිච්චි කරන එකත් මේකත් සින්තටික් බ්‍රෂ් එකක්. ඉතින් මේ සින්තටික් බ්‍රෂ් එක මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගනිපු එකක්. ඔයාලට මේ සම්බන්ධවත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ link එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න බැලුවේ නැද්දා. මේ කැරක්ටර් එක අඳිද්දී මට සිද්ධ වුණා ක්ලයන්ට් දීපු ෆොටෝ එකට වඩා දේවල් එකතු කරන්න. හේතුව තමයි ක්ලයන්ට් දීපු ෆොටෝ එකේ ඇත්තටම ගොඩාක් ඩීටේල්ස් අඩුයි. ඒ අඩු ඩීටේල්ස් පොඩ්ඩක් පරිස්සමෙන් මගේ අතින් දාලා මට හදන්න සිද්ධ වුණා සමහර දේවල්. හයිලයිට්ස්, ෂැඩෝ වගේ දේවල් මගේ අතින් දාලා එකතු කරන්න සිද්ධ වුණා. ඉතින් අපි ඒ වගේ ෂැඩෝ එකක් හයිලයිට් එකක් දානකොට නොගැලපීම අවම කරගෙන දාන්න ඕන. තමන්ගේ ටච් එකක් තියාගෙන තමන් අඳින ඒ ආරයට ආභාෂයට අඳින ගමන්ම තමන්ගෙම දෙයක් කරන ගමන් තමන්ගේ හිතුවක් කාර්වල ටිකක් කරන්න වග බලා ගන්න ඕන. දැන් නම් අපි හැමෝම අඳින විදියට හැමෝම චිත්‍ර ඇඳොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඉතින් පිකාසෝ අඳින විදියටම පිකාසෝගේම ටයිප් එකකට කවුරු හරි චිත්‍ර අඳිනවා නම් තව කෙනෙක් මම නම් හිතන්නේ නැහැ ඒක එච්චර හොඳ දෙයක් වෙයි කියලා. මොකද පිකාසෝ විදියට චිත්‍ර අඳින්න පිකාසෝ හිටියම ඇති. ඔයාගේ විදියට චිත්‍ර අඳින්න ඕනේ ඔයා. මම විදියට චිත්‍ර අඳින්න ඕනේ මම. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්න දේවල් අස්සේ හිර වෙලාම ඉන්නේ නැතුව අපි බලන්න ඕන එතනින් කොහොමද එළියට ඇවිල්ලා අපේ දේකුත් හදාගෙන ඉගෙන ගන්න ගමන් චිත්‍ර අඳින්න කියලා. මම මෙතෙන්දී විවිධාකාරයේ පින්සල් පාවිච්චි කරනවා කියලා ඔයාලට කිව්වනේ. ඉතින් මම මේ පාවිච්චි කරන අර මං කලින් කිව්වා වගේම ෆ්ලැට් පින්සලක්. ඒ වගේම තමයි මම මෙතෙන්දී හැරිස් බ්‍රෑන්ඩ් එකෙන් සාමාන්‍ය නැචරල් බ්‍රිසල් එකක් තියෙන පින්සලක් පාවිච්චි කරනවා. නැචරල් කිව්වට කෙන්ද මොකද්ද කියලා මං හරියටම දන්නේ නැහැ. ඒ කාලේ ඉඳන් අපේ ගෙවල් පාට කරන්න පාවිච්චි කරපු ඒ බ්‍රෂ් එකක් තමයි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දී කොච්චර දතක් කනවද කියලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඇත්තම කිව්වොත් මම බෑග්ග්‍රවුන්ඩ් එකට මහන්සි වෙන්නේ නැති මෙයාගේ මූණට මහන්සි වුණාට වඩා. කොහොම වුණත් මේක ග්‍රේ ස්කේල් පේන්ටින් එකක් වුණාට මෙතෙන්දී ගොඩක්ම වැඩ කරලා තියෙනවා විවිධ කලර්ස් වලින්. මේක ගොඩක් ලං වෙලා බැලුවොත් මේ චිත්‍රය ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් වෝම් ටෝන් එකක් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ මම චිත්‍රය වෙනස් කරගත්තට පස්සේ අවාසනාවට කාරණාව මේ වැඩේ කරගත්ත තැන ෆුටේජස් ටික ඔයාලට දෙන්න විදියක් නැහැ මට. මොකද ඒ ටික දැන්ටමත් ලොස් වෙලා. මං හිතන්නේ පෙර කරපු කර්මයක් තමයි ඒ පරිසම් දීලා තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ හයිලයිට්ස් ටික එතකොට මේ ටික ක්ලයන්ට්ස් දීපු ෆොටෝ එකේ තිබිච්ච දේවල් නෙමෙයි මේවා. මම හිතලා මගේ අතින් පයින් ඇඩ් කරන දේවල්. ඉතින් මේ තැන්වලදී අපි වග බලා ගන්න ඕන නොගැලපීම් සිද්ධ නොවන විදියට මේ හයිලයිට් වගේ දේවල් ඇඩ් කරන්න. ඒ වගේම තමයි අපිට මේ හයිලයිට් එකක් වෙනස් වුණොත් දැන් මේ තොලට යොදන හයිලයිට් එකක් වෙනස් වුණොත් ගොඩක් වෙලාවට කැරක්ටර් එකේ ඉන්න කෙනාගේ තොල සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද හයිලයිට් එකකින් නිරූපණය වෙන්නේ ගොඩක් වෙලාවට පීක් එකක් නිසා. ඉතින් මේ පීක් එක හයිලයිට් එකේ ෂාප්නස් එකත් එක්ක පීක් එක කොච්චර වපසරියක තියෙන පීක් එකක්ද කියලා තේරෙනවා. ඉතින්
මම මෙතෙන්දි පරණ ටෙක්නික් එකක් මගේ පාවිච්චි කරගත්තා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මිස්ට් එක ඇඳ ගන්න. මෙයා මේ නීදුමක් නැන්දා දුම් වලාවක් මැද ඉන්න විදියට තමයි මට ඇඳ ගන්න උවමනාව තිබුණේ. කළුවර තැනක ඉන්න විදියට. ඒක ඇඳ ගන්න මම පාවිච්චි කරන හැරිස් අඟලක බ්‍රෂ් එකක්. ඉතින් ඒ ආසේ බල්ලක් සැරටම බුරනවා. එහෙනම් මිත්‍රවරුනි බල්ලගේ බිරිල්ල දැන් එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා මේ කතා බහ මට කරගෙන යන්නත් බෑ. චිත්‍රය තැඳලා ගොඩ දුරට ඉවරයි. එහෙනම් මිත්‍රවරුනි ඉතින් ඔයා තවමත් AL කලාකාරයා YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම කියලා subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තෙන් එන රතු පාට bell icon එක all දාලා තිය විතරයි ඔයාට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා ඒ button එකත් all දාලා තියා ගන්න. අද මේ වීඩියෝ එක ගැන ඔයා දරන මතේ ඒ වගේම තමයි මේ බල්ල ගැන දරන මතේ පල්ලෙහා comment box එකේ comment එකක් විදියට දාන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාට මේ වීඩියෝ එක share කරන්න මේ YouTube channel කූටි සපෝට් එකක් දෙන්න වෙන මොනවකින්වත් නෙමෙයි මෙන්න මේ වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාලා එහෙනම් මිත්‍රවරුනි මගේ කචකචේ බල්ලකි විරිල්ල යහන් හිටපු ඔයාට බොහොම ස්තුතියි ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයා අධ්‍යය ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඉතින් මම දැනෙත් ආයෙ වන්න ඔයාලට එහෙනම් මං ගිහින් එන්න